අයිබෝන් ඔගොල්ලෝ හැම දෙනාටම මගේ නම මේනු. මම දැනට ජීවත් වෙන්නේ කැනඩාවේ සස්කැචුවන් ප්‍රාන්තේ. මම අද ඔයගලන්ට ගොඩක් වැදගත් දෙයක් කතා කරන්න කැමතියි. ඒක තමයි කැනඩාව කියන්නේ ඇත්තටම ගොඩක් ටෙක්නොලොජි එක ඇති ගොඩක්ම දියුණු රටක්. අතිශයම දියුණුවයි. එතකොට ටෙක්නොලොජි එක නිසාම කැනඩාවේ ගොඩක් ස්කෑම්ස් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වංචාවන් සිද්ධ වෙනවා. බොහොම මෑතකදී මගේ හොඳම යාළුවෙක්ට ස්කෑම් එකක් සිද්ධ වුණා. ඒක ඔබලම දැනුවත් කරන්න ඕනි කියලා මම හිතුවා. දැන් කැනඩාවට අලුතෙන්ම ආවහම විශේෂම ස්ටුඩෙන්ට්ස්ලා ඕපන් වර්ක් පර්මිට් හෝල්ඩර්ස්ලාට තියෙන ප්‍රශ්න තමයි ඉක්මනට ජොබ් එකක් හොයාගන්න එක. එතකොට මෙහෙම ජොබ් එකක් හොයාගන්න ගොඩක් ආසාවෙන් ඉන්න කට්ටියව ටාගට් කරලා කැනඩාවේ ස්කෑමර්ස්ලා ඒගොල්ලන්ට ජොබ් ඔෆර්ස් දෙන්න ලෑස්ති වෙනවා. උදාහරණයක් වශයෙන් අපි මෙහෙම කියමුකො, කෙනෙක් ආසාවෙන් ඉන්නවා ජොබ් එකක් කරන්න. එතකොට එයාට ස්කෑමර් කෙනෙක් පබ්ලික් කවුන්ට් එකක දානවා, මෙහෙම වේකන්සි එකක් තියෙනවා ඔන්ලයින්, ඔබට සහභාගි වෙන්න පුළුවන් එහෙම කියලා. එතකොට මේක දැක්ක ගමන් ඕනම කෙනෙක් දිනාසයි ඉක්මනට ජොබ් එකක් ගන්න. එතකොට ටක් ගාලා ඒගොල්ලෝ කැමති වෙලා බොහොම ෂෝට් ඉන්ටර්විව් එකක් තියලා සමහර වෙලාවට ඔෆර් ලෙටර් එකක් පවා එවනවා ඒගොල්ලෝ. ඒකෙන් පස්සේ ඔයගොල්ලන්ට පොඩි පොඩි වැඩක් කරන්න එහෙම කියලා කියනවා. එතකොට ඔයගොල්ලෝ වැඩේ දවසේ කරනකොට යාලා එකපාරටම ඔයගොල්ලන්ගේ account එකට check එකක්, ඔයගොල්ලන්ගේ නමට check එකක් එවනවා. එක ලොකු ගාණක් වෙන්න පුළුවන්, පොඩි ගාණක් වෙන්නත් පුළුවන්. එතකොට චෙක් එකක් එවුවට පස්සේ ඔයගොල්ලන්ට කියනවා ඒක ඩිපොසිට් කරගන්න ඔයගොල්ලන්ගේ account එකට කියලා. එතකොට ඒක ඩිපොසිට් කරගත්තාම ඔයගොල්ලන්ගේ account එකේ ඒ මුදල් ප්‍රමාණය දිනවයි කියලා පේනවා. එතකොට ඔයගොල්ලෝ නොදැනුවත්වම ඔයගොල්ලෝ ඇත්තටම ස්කෑම් එකකට තමයි අහුවෙලා ඉන්නේ. පළවෙනි කාරණේ තමයි මේ වගේ දෙයක් ඉස්සෙල්ලාම එනකොට ඔයගොල්ලෝ ගොඩක් කල්පනා කරන්න ඕනේ, ඇයි මේ පුද්ගලයා මට මේ වගේ ලොකු මුදල් ප්‍රමාණයක් මගේ account එකට දාන්නේ? සහ කවුරු හරි මේ ඔයාලට offer එකක් එවුවොත් කලබල නොවි, හදිස්සි නොවි ඒ ආයතනය ගැන Google එකේ සර්ච් කරන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ HR department එකක් අනිවාර්යයෙන්ම මේ රටේ හැම තැනකම HR department එකතරල HR department එකට mail එකක් දාන්න. ඒගොල්ලන්ව දුරකථනයක සම්බන්ධ කරගන්න. මෙහෙම දෙයක් මට ආව, මේක ඇත්තද කොහොමද කියලා ඔගොල්ලෝ ඉස්සෙල්ලාම තහවුරු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ දැන් අපි හිතමු හරි ඩොලර් 1000ක් account එකට වැටුණා. වැටුණාට පස්සේ ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලන්ට, ඔයගොල්ලෝ දැන් මෙන්න මේ සුපර් ස්ටෝර් එකට හරි Walmart එකට හරි එහෙම නැත්නම් Seven Food එකට හරි ගිහින් විවිධ දේවල් මිලදී ගන්නද කියලා. එතකොට ඔයගොල්ලෝ මිලදී ගත්තයි කියමුකෝ. ටික දවසක් යනකොට විශේෂම දවස් 4-5ක් වගේ යනකොට ඔයාලටම නොදැනෙන ඔයාලගේ account එකෙන් තියෙන සල්ලි ටික ඔක්කොම ඒගොල්ලෝ අදිනවා. අන්තිමටම ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ බැංකුවටත් මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ ඇත්තේ තියෙන සල්ලිත් නැති වෙනවා. සා ගොඩක් කල්පනාවෙන් ඉන්න මේක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. ඊට පස්සේ වෙච්ච දෙයක් තමයි තවත් මගේ ආගෙට එයා නම් අවුරුදු ගාණක් කැනඩාවට ගිහලා අවුරුදු 8ක් විතර එයාට කෝල් කරලා එකපාරට කියලා අපි මේ බැංකුවෙන් කතා කරන්නේ. මට ඔයාලගේ OTP ඔයාගේ account එකේ OTP කෝල් එක දෙන්න. ඔබලන් ඔයාගේ බැංක් account එකේ සල්ලි වගේ transfer කරන්න තියෙන වෙන account එකකට ඒ නිසා OTP කෝඩ් එක දෙන්න. ඉතින් මේ ළමයාත් වැඩි හිතන්නේ නැතුව OTP කෝඩ් එක දීලා ඊපස්සේ යාවේ account එකේ තිබිච්ච $8000ක්ම ස්කෑමර්ස්ලා අරගෙන. නමුත් ඒ වෙද්දිවත් එයා එක දැනුවත් වෙලා තිබිලා නැහැ. ඉතින් ගොඩක් කල් කැනඩාවේ හිටියත් ওই වගේ ස්කෑම්ස් වලට අහු වෙන්න පුළුවන්. තුන්වෙනි විදිහ තමයි ඔයාලට කෝල්ස් එන්න පුළුවන්. ඔයා අලුතෙන්ම මේ රටට එන්නේ. මුන්ට ඔයාලට කෝල්ස් අවිලා කියන්න පුළුවන්. ඔයාලට ඉන්ෂුරන්ස් අපි මේ බැංකුවේ ඉන්ෂුරන්ස් කම්පැනි එක අපි මෙන්න මෙහෙම කැමති ඔයාලන්ට එක්ක වැඩ කරන්න ඉන්ෂුරන්ස් එක මිල දී ගන්න එහෙම කියලා කියන අවස්ථාවලදී ඔයාලන්ට කරන්න තියෙන්නේ හරි ඔයාගේ නම ඔයා කතා කරන ආයතනය දෙන්න, මම බැංකුවට ගිහිල්ලා කතා කරලා මේක හරි වැරද්ද තහවුරු කරගන්නම් කියලා. ඉතින් ගොඩාක් ස්කෑම්ස් තියෙනවා.
ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ ඔයගොල්ලෝ. කැනඩාවේ සුන්දර වගේම පොඩි පොඩි සුන්දර තැනුත් තියෙනවා. ඒවට අහු වෙන්නේ නැතුව අපි බොහොම කල්පනාවෙන් ඉමු. ගොඩක් වීඩියෝස් මම දැකලා තිනවා විවිධ භාෂාවලින් තිබුණත් සිංහලෙන් ස්කෑම්ස් ගන්න තියෙන එකක් නම් මට වැඩිම හොන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා.